අයිබෝවන් පොතපත යුප් නාලිකවත් එක්ක තවත් වටිනා පොතක විස්තර කතා කරන්න එකතුවන ඔබ ඉතාම් සාදරයෙන් පිළිගන්නවා අදපි කතා කරමෝ තවත් වටිනා හා රසවත් නවකතා කෘතියක් වන සංසාරන්නේ අසබඩ කෘතිය ගැන අපි පොත්්ගෙන විචාරයක් කරන්නේ නැතිනමුත් මෙම පොත කිය වෙන අයකුට පිබඳව පොත කියවන්න කලින් දෙනගෙන ඉන්න ඕන වටනා විස්තර සියල්ලක්ම අපි ඔයාලට කියනවා මේ වීඩියෝ එකෙන් ඉතිං එහෙමනම් අපි පටන්ගමු. අපි මුලින්ම අපේ කටරෘතුමාව හඳුනා ගනිමු. සංසාර්‍ය අසබඩ කෘතිය රචනා කළේ සයිමන් නවගත්තේගම සුවරින් විසින්. සිංහල නවකතා කලාව වෙනස්ම මානයක් ඔස්සේ ඉදිරියට ගෙන ගිය දක්ෂ කතුූරේ තමයි සයිමෙන් නවගත්තේගම මහතා. දා අපි විස්තර කතා කරන සංසාර්‍ය අසබඩ කෘතිය ඇතුළුව නවකතා කෙටිකතා නාට්්‍ය විමර්ශන තිරරජනා යන පුළුල් සේෂත්්‍ර ගන්නාවක් ඔස්සේ සිංහල කලාකෙත පෝෂණය කළ සයිමන් නවගත්තයකම ශූරීන් උපත ලබන්නේ එද්දස් නමසය හතලිහ වසරේ සැප්තැම්බර් මාසේ පහළොස් වැනිදායි. එතුමා දෙදස් පහවර්ශයේ ඔක්ටෝම්බර් මාස නමවැින්දා දැයින් සමුගත්තා. අපි එතුමාට අමාමහනිවංසුවේ ප්‍රාර්ථනා කරමු. අපි මීළඟට බලමු මෙම පොතේ කියවන කතා පිළබඳව පුංචි අවබෝධයක් යට ලබා දෙන්න පොතේ ආරම්භයම තිබෙනවා මෙන්න මෙහෙම ශ්‍රහණ උපුටා ගැනීම වස්සාන කාලය විය දෙකොට තලා ගලාබස්නා ගංගා සැඩ පාර හරහා එක්තරා ආගන්තුකය එම ගම්මානයට සම්ප්‍රාප්ත විය පළමුකොටම ඔහු දර්ශනය වූයේ ආරන්නේ හාමුදුරුවන්ටය ල්පාන්ත මහාවිපර්යාසයක් ආරභ වූයේය. අධ්‍යාත්න පත්ලෙහි සංයමෙන් වූ සියළු රාගමෝහ මානයෝ කළඹී නැගී සිටියහ. යුගන්තේක නවපරම්පරාවකදරු ගැபක් කඳුමිටියාවත ගම් තුලාන මාධ්‍යෙහි පිරිසඳගත්த்தේය. පුරණ පරම්පරාාවනාසே விසබීජයද ඒම විය. ගංගාසඩ පරහා ආගන්තුකයා ආවිධියෙන්ම ආපසුගයේ කොයිනම් දිසාமானනே කටது. උපුටා ගැනීම අවසන්. ඉතින් මේ කොටස ඇහුවම ඔයාට කතාවගැෙන යමක් හිතෙන්න්න ඇති. ගමට අත්්භූති විදිහයට එන ආගන්තුකයකු අත්භූත විදිහයටම අතුරදහන් වෙනවා. ගමේ විශාල වෙනස්කම් ප්‍රසකුත් මේ සමගම සිද්ධ වෙනවා පමණක් නෙමෙයි ගම කනපිට හැරණවා කියලා කිව්වොත් හරියටම හරි. වටනාමහා විශේෂිතමදේ තමයි කතුවරයා මෙම කතාව අපට කියන්නේ. අපට හුරුපුරුදු පැරණි කතාාවල තාලයටමයි. ගම ගමේ පන්සල්ල අහිංසක් ගැමි ජීවිත වගේම ගමේසා ප්‍රදේශයේ බලයපතුරවාගෙන සිටින මහනිලමේ ඇතුළු පිරිස එකතු කරගෙන ගමේ අලුතින් ඉදුුම් දේවාලයද එක්ක කියවන කතාවනම් හරිම රසවත්. යරත් විජිත සමයේදී ලංකාවේ එකමත් එක පලාාතක වෙච්ච කතාවක් විදිර තමයි කතාවගලාගෙන යන්නේ. සංසාර්‍ය අසබඩ කෘතිය ගැන තවත් වටිනා විස්ත්‍ර ටිකක් තිබෙනවා ඔයාලා අනිවාර්රයම දැනගන්න ඕන. මුුවම කියන්නම් සංසාර්‍ය අසබඩ කෘතිය එද්දස් නම්සිය අනු අට වසරේ පළවූ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් කෘතියයි මෙම කෘතිය ගැන කතා කරන කොට සංසාර්‍ය අසබඩ ටෙල්නාටේ ගැත් කතා කරන්න ඕන සංසාර්‍ය අසබඩ කෘතිය ටෙන්නාට එක නැගුණේ සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයෙන් වසන්ත කොටුඇල්ල උදාරි වර්ණකුල සූරිය උමාලි තෙක ප්‍රට්න දිනෙත්්ද සිල්වා අජිත් වීරසිංහ ලාල්කුල් රටන ඇතුළු. ලියන් රසක් රංගනයෙන් හැඩ කළ මෙම ටිල් නාට්්‍ය විකාශනය වුණේ ස්වාධීන රූගවාහිනයේ. සංසාරන්න අසබඩ කෘතිය ප්‍රකාශයට පත්කරල් තියෙන්නේ කොළොඹදාය පාස් පබ්ලිසිං ආයතනය විසින් කෘති අඩංගු පිටුගණන පන්සය හැත්තහතරක් කෘති මුලින්ම ප්‍රකාශයට පත්කරල තියෙන්නේ ඉද්දාස් නමසය අනු අටවසරයේදී. ඉතිං එහෙමනම් තවත් රස්වත්හා වටිනා කෘතිගෙන විස්තර දරනගන්න ොතපති YouTubeු නාලිකා සබස්කරයිබ් කරන්නත් ඔපත ෙස්බුක් විටුවට ලයික එකක් දාලා අපිත්ත තිරතුවන්න කියලා අරධනා කරනවා අපි නැවත තවත් වටිනා වීඩියෝ එකකින් හමුවමු ජයවේවා ඔබට